දෝෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 326 වැනි ටෙලිවැකිය. කොහෙන් ආරම්භ කරන්නද කියලා මේ කල්පනා කරමින් හිටියේ. අප්පොච්චියේ ඒ තරමට මාතෘකා නේද? එහෙන් සිංගප්පූරුවේ කථානායක මේ ආදර හුටපටයක් නිසා ඉල්ලාස් වෙලා. අර ආදරයට සම්බන්ධ මේ මන්ත්‍රීවරියත් ඉල්ලාස් වෙලා නේද? දැන් අපේ එහෙම වුණා නම් මෙලහකට දියවන්නාවෙන් බෙහෙත්කට එක ගෙම්බෙක් හොයාගන්න ලැබෙන්නේ නෑ නේද? ඊ තරමටම ගෙම්බි හුටපටනේ නේද? ඔය අතරවාරයේ මේ අපේ තුමනි ඔවුනේ මේ තුමනි ගිහිල්ලනේ මේ පොස්පේට් එක බලන්න. තුමනි කියන්නේ උතුමාණනි කියන එක. ඔය අපේ මේ ආරක්ෂකාංශ අර නිදහස් දිනේදී එහෙම අර කඩුවක් එහෙම උලුක්කා කරලා කියන්නේ තුමනි ඔබේ පරීක්ෂාවට සූදානම් කියලා. ආන් ඒ තුමනි තමයි නේද? කොහොම හරි මේ දැක්කමයි ඔය ජනපති අගමැති තුමනිලට පස්සේ මේ ජාතියේ තුමෙක් ඉන්නවා. හොඳේ ලංකා පොස්පේට් සමාගමේ ආරක්ෂක ඛණ්ඩය ඔබතුමාගේ පරීක්ෂාව සඳහා සූදානම් තුමනි. උත්තමාචාර සඳහා මේ තුමන්ට ආරාධනා කළ අර සිකියුරිටි ඉලන්දාරියගේ කටේ වඩයක් ඔබන්ට හිතෙනවා. ඒ තරමටම මහ ගැඹිර විදිහට ආරාධනා කිරීම ගැන නේද? දැන් රන් කාසි නැති නිසායි මේ වඩයක් ඔබම කිව්වේ. හොඳේ. දැන් ඔය අතරවාරයේ මේ පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණා නෝ නේද? ඒ උත්කෘෂ්ඨ වාද විවාදවලදී තමයි අපි දැනගත්තේ මගේ අම්මපා මේ මල්ශාලා ළඟම රෝහල් දාන්නේ ඇයි කියලා නේද? සමාවෙන්ට වැරදුනා. මේ රෝහල් ළඟ මල්ශාලා මල් කිව්වට තියෙන්නේ මල් මේ කපපු මිනි පෙට්ටි නේද? ආ මිනි පෙට්ටි සාප්පු නේද? ඒවා දාගෙන ඉන්නේ මේ රෝහලට ගිහම මැරෙන නිසා කෙලින්ම පෙට්ටියට දාලා ගෙදරේ වන්ටලු නේද? අපේ සුව ඇමති ඒ නව සොයා ගැනීම ගැන හරි ආඩම්බරින් අප්පා කතා කළේ නේද? ඉස්පිරිතාලේට යනවා නම් ලක්ෂයක් ඒ ලක්ෂම ආපහු යහතින් එන්නේ නැහැ. ඒ නිසාම තමයි අපාසනාවට බන්සාලාවක් දාලා තියන්නේ ඉස්පිරිතාලේ ඉස්සර. මේක තමයි යථාර්ථය. හොඳ වෙලාවට මේ සිංගප්පූරු රෝහල් ළඟ මිනි පෙට්ටි සාප්පු එහෙම නොතිබුණේ නේද? නැත්නම් ඉතින් ආයේ මෙහෙම කතා කරන්න එන්ටයයි නේද? මෙහෙම එන්ට වෙන්නේ නෑ නේද? ඒ උඩ තට්ටුවෙන් පැනපු පැනිල්ලට. ඔය සියලු මිනි පෙට්ටි සාප්පු අපිටම තමයි. හොඳේ. ඇල්බීසියා පෙට්ටිත් අපිටම තමා. නාකද ඔය රෝහල් වහලා කෙලින්ම මිනි පෙට්ටි සාප්පු ටිකක් රජයේ ගානේ ඇරලා දුන්නොත් නේද? එතකොට මේ ඖෂධවලට පිටරටට ඇදලා යන ඒ මහා ධනස්කන්ධේ පිටරට නෙමෙයි ඇත්තට මේ හොරුන්ගේ සාක්කුවලට වැටෙන ඒ මහා මුදල් කන්ද වෙනුවට මේ ආණ්ඩුවට වියදමට යන්නේ ඇත්තටම ඇල්බීසියා ලෑලි වලට විතරයිනේ. අමතකුණා මේ ඇල්බීසියා විතරක් නෙමෙයි යකඩ ඇනත් ඕන්නේ පෙට්ටි හදන්න නේද? ඉඳලා හිටලා ඉතින් වානිෂ් ටිකක්වත් ගාලා දෙන්න එපාය නේද? ආන් ওই ටිකට විතරයි සල්ලි යන්නේ. ඒ නිසා අපි මෙහෙම කරමු. මිනි පෙට්ටි සාප්පු හැම තැනකම අරිමු නේද? රෝහල් වහමු. ඒ අතරවාරයේදී තම පාක්ෂිකින්ට පාඩ දැම්මුත් බලාගෙනයි අපිත් නෙලනවා කියලා නේද? අපි දැන් නෙලන්න ලෑස්ති. මම තමයි රනිල්ට වැඩියෙන්ම බැන්නේ. නමුත් අප්පොච්චියේ ඉතින් මේ ගෝඨල මහින්දල මොන නායකයෝද? මෙයිනේ පොර. ඒ නිසා අපි රනිල්ට රනිල් අපිට කියලා අපි දැක්ක මේ ඇමති ප්‍රසන්නත් ඊයේ පෙරේදා කියනවා නේද? මං කාටවත් තර්ජනය කරන්නේ නැහැ. හැබැයි මින් ඉදිරියට අපේ පාක්ෂිකයකට හිදීරයක් කරොත් එව්වට පොලිත් එක්ක වන්දිකවන්න වෙයි කියන එක විතරක් ඒ සියලු දෙනාටම පණිවිඩයක් ඇටියට ලබා දෙන්න මම කටයුතු කරනවා. දැන් ඔය අතරවාරයේ මේ අපේ අමරවීර ඇමතිතුමා වීගන්නෙත් මේ ණයට සල්ලි අරන් කියලා කිව්වා. ඒ වුණාට ඉඳලා හිට්ලා හෙන දාර්ශනික කතා කියනවා අප්පා. නවීන තාක්ෂණයත් එක්ක අපි වීවගව ජාත්‍යන්තරයට ගෙනියනවා කියලා නේද? අපේ ඉලක්කය අපි යනවා ජාත්‍යන්තර මට්ටමට ළඟාවෙන්න. නවීන තාක්ෂණයේ කෘෂිකර්මයට ගේන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මං හිතන්නේ මේ අපේ කුඹුරු ඇමරිකාවට දෙනවා වෙන්ට ඇති නේද? එහෙමත් නැත්නම් ඉතින් අඹුඩ ගලවලා ඩෙනින් කලිසම ගස්සනවා වෙන්ටත් පුළුවන් නේද? කොහම වුණත් කමක් නැහැ. මේ ඇහෙන කතා ඔක්කොම එක ගත්තාම 20:48ට ඉස්සෙල්ලා නම් ෂුවර් එකටම මේ රට සංවර්ධනය වෙනවාමයි. හොඳේ. මේ ජංජාල මැද්දේ තමයි අනේ අර සිංගප්පූරුවේ කථානායක මේ ලව් හුටපටයක් පැටලිලා පාර්ලිමේන්තුවේදී මිනිහා ඒ අතරවාරයේ මේ කුණු හබ්බයක් කියලා නේද අන්තිමට කථානායක කියලා තමතක වෙලා මේ කෙලින්ම ගෙදර ඒ රටේ අගමැති කිව්වා යන්න කියලා. කිව්ව ගමන් සියලු තනතුරු වලින් ඉල්ලාසෙලා ගෙදර යනවා. හරිද? අර අනියම් පෙම්බතියත් ඉල්ලාස් වෙලා නේද? එයත් ගෙදර යනවා. ඒ තමයි රට. ඔය මේ අපේ උන්දලා 1960 විතර ඉඳලා තමයි නිතරම කිව්වේ ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා නේද? තාම කියනවා. සිංගප්පූරුව සිංගප්පූරුවක් කරලා දැන් අවුරුදු 60ක් විතර වෙනවා. හොඳේ. අපිට අඩුම ගානේ කොළඹ නගරේ මේ කොළඹ
පොළඹක් කරගන්න සිංගප්පූරුව පැත්තක තියන්නකෝ. ඒත් බැරුව ගියා තාම. හරිද? සිංගප්පූරුව කළ තුන්වන ලෝකෙන් පළමු ලෝකයට ඔසවා තැබූ හරි අපූරු නායකයා ලී ක්වන් යූ. හරිද? ඔහු ඔය රට හැදුවේ නීතිය මත පදනම්ව. ඒකයි ඔය කතානායක ඉල්ලස්සලා ගෙදර යන්නේ. හරිද? නීතිය මත පදනම් වූ රටක් තියෙන්නේ සිංගප්පූරුව කියන්නේ ඒ රටට. දැන් දින කිහිපයකට පෙර ඒ රටේ ප්‍රවාහන ඇමති එස් ඊශ්වරන්වත් අත්අඩංගුවට ගත්තනේ. දූෂණ විමර්ශන කාර්යාංශයේ නේද අගමැති වහම ඊට අවසර දුන්නා. දැන් රටේ තුන්වෙනි පුරවැසියා ආදර හුටපටයක් නිසා ගෙදර යනවා කතානායක. හරිද? මේ රට අරන් බලන්න. එක ඇමති උන්දා කෙනෙක් රෝහල් ළඟ තව තව මිනි පෙට්ටි සාප්පු දාන්න ප්ලෑන් කරනවා. තව ඇමති කෙනෙක් ගිහිල්ලා මිනිස්සුන්ට ගහනවා උඹ හොරා කියලා. නේද? මිනිහට අමතක වෙලා ඔය ගුටි කාපු මිනිස්සයාට උඩින් රාජ්‍ය ඇමති ඇමති පොස්පේට් සභාපති අධ්‍යක්ෂ මණ්ඩල හිටියා කියලා නේද? අනිත් එක ඉතින් මෙහෙම ගහලා විසඳන්න පුළුවන් නම් හොරු අල්ලන්න පුළුවන් නම් එහෙනම් ඉතින් අපොච්චියේ දියවන්නා වේ කවුරුත් ඉතුරු වෙන එකක් නෑ නේද? ආ දැන් මේ වගේ මැති ඇමතිලා එක්ක ලැජ්ජ නැතුව ඒ අතරවාරේ යුනිෆෝම් උන්දලත් යනවනේ නේද? මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජාවක්. හරිද? ඊළඟට තව මේ ඇමති කෙනෙක් කියනවා අපේ පාක්ෂිකෙන්ට ගැහුවොත් අපි රිටර්න් එක දෙනවා කියලා. ඇත්තටම මේක රටක්ද? ඔබ ඡන්දේ දීලා මේ කාවද යවලා තියෙන්නේ? මේ විදිහට නම් රටේ නීතිය විසඳන්න මේ අය හදන්නේ. ඉතින් උත්තරීතර අධිකරණයයි ගරු විනිශ්චයකාරවරුනි මේ රටට ඕනේ නැහැ නේනම් නේද? මේ පාලකින්ට පුළුවන් මේ විදිහට ප්‍රශ්න මහපාරේ බේරන්න. ඈ මේ උන්දලට පුළුවන් ඉතින් මේ යන විදිහට මේ උන්දල හදන්නේ නීතිය නවල වැසිකිලි පෝච්චි එක දාලා මං හිතන්නේ 3-4 වතාවක් ෆ්ලෂ් කරන්න වෙන්න ඕනේ නේද? ලෝ ඇන්ඩ් ඕඩර් නැති රටක ඉපදීම සාපයක් කියලා අද ටෙලිවිකිය අවසන් කරන්නේ මේ සාපෙන් මතු පරම්පරාව බේරා ගැනීම සඳහා මේ උන්දලගෙන් බේරා ගැනීම සඳහා ලෝ ඇන්ඩ් ඕඩර් ඇති රටක් හදන්න පෙරමුණ ගමු කියලයි.